රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් කාලින පුවත් වාර්තාකරණයේ අංක 1 සමිත කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්න පුවත් විකාශයයි මේ මම උත්පලා සුභාෂිනී ජයසිංහ ප්‍රථමයේ නවදානය පුවත් සිරස්තල වෙත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුවා හරින්නේ නැහැ සාගල කියයි රාජ්‍ය සේවක වැටුප් විස්රාම දීමනා හා සමුර්ධි දීමනා අප්‍රේල් 10ට පෙර ගෙවන්න හදන සියඹලා පිටිය प्रथम नवदानय देशीय पुवत्वेत राज्य आयतन प्रतिव्यूहगत किरीमे क्रियावलिय मेवन विट आरंभ करति बेनवा केसे वेदत राज्य मेम प्रतिपत्तियट वृत्तिय संगम वलिन इल्लवियत्ते दैटि विरोधयक अमात्य निमाल सिरिपालद सिल्वा पवसान्ने समाजवादी रटवल पवा अदवन विट व्यापार पवत्वागन याम पुद्गलिक अंशयट पवरागन याति बवाय म्यातर खनिज तेल नीतिगत संस्थाव प्रतिव्यूहगत करनेट एरहिव दवंत वृत्तिय क्रियामार्ग गन्ना बवाय खनिज तेल पोदु सेवक संगमय संधान कले राज्य आयतन प्रतिव्यूहगत करने किरीमे क्रियावलिय मेवन विट आरंभ कर तिबेनवा राज्य पेन्वा देन्ने मेय आर्थिक नगा सिटुवीमे अरमुनिन क्रियात्मक कर ऐति बवाय केसे वेतत वृत्तिय संगम निरंतरेन पेन्वा देन्ने प्रतिव्यूहगत करनेट मुआवी राज्य देपल पौद्गलीकरणेट रजय व्यायाम दरमिन सिटिन बवाय श्रीलंकन गुआन समागम टेलीकॉम आयतने रक्षण संस्थावेतरु राज्य व्यवसाय हतक राज्य सतु कोटा साहित्य पेवरीमट मेवन विटत कैबिनेट मंडल अनुमति हिमिवति बेनवा मे संबंधेन पार्श्व रसाक विविध अधहस पलकला चीनेत आंडवेन व्यापार करने एवा विनम पुद्गलिक समागम वलट दीला रूसिया वेत्ते हिमाय समाजवादी किन रटवल ओक्कोम दैन ए पत्तट हरिला इवेनी मार्गेकट अवतीर्ण वेला अवसानय लाभ प्रजेवना कोई लोग के राटक दे किया दिए ने आंडु बिजनेस कराने होने के उतनों को आंडु बिजनेस कराने आंडु इन्ने ये राटे इन्हें पुंज प्रोवेसी ऐंट आवश्य सहाने टेके साथ जान दिवनु राटो वाले लल कोतनों को आत ये वाके आयतना मैं राज्य वाल दुआने ने बहुम सीमित परिसत्तम कराने के ते गुलों के खंजतेल नीतिगत संस्थाव प्रतिव्यूहगत करने किरीमट एरहिव वृत्तिय समिति इदिरियेदी दवंत वृत्तिय क्रियामार्गयकट एलंबेन बव खंजतेल पोदु सेवक संगमय पवसनवा ए संबंधयेन इदिरि तीरण गैनीम संदहा वृत्तिय समिति नियोजितयिन्गे साकच्छावक्द पवैत्तुना अपे रटे जनतावगे इंधन अवश्यतावे मत ओम बरपतल अर्बुदयट पत् करला लाभ लबन्न कटयुतु करला समागमवट मेक विकुणन्नद मे सलसुम कले ए लाभ लबीम वेनुवेन गत्त हितुवक्कार तीनु तीरण गत्ते पौद्गलिक समागमकट वासी वेन विधियटद अपि නෝ ප්‍රතිව්‍යවගත කරනවා නෙමෙයි මේ පෞද්ගලිකරණේ ක්‍රියාවලිය කරන්න කියලා. හැබැයි මේක පෞද්ගලිකරණයක් නෙමෙයි. ඊටත් එහාට ගිහිල්ලා රාජ්‍ය දේපල මංකොල්ල කෑම. දැනටමත් තීන්දුව කරලා තියෙන්නේ අපි කල යුත්තේ මොකද්ද කියලා. ඒ කල යුත්ත කරන්නේ කවදද කොහොමද කරන්න කියලා විතරයි අපිට ගැටලුව තියෙන්නේ. නිශ්චිත මොහොතකදී අපි ඍජුව මේ තීරණයට ප්‍රවිෂ්ඨ වෙනවා කියලා පැහැදිලිව කියනවා. अप्रैल मासे राज्य सेवक हा विश्राप वेटुपेन्म समूर्ति दीमना एलमेन दहवन दाट पेर गेवीमट पीवर कन्ना बव राज्य मात रंजित सिवला पिटिय पवसनबा एके गाल प्रदेशेदी माध्यवेत अधास दक्वेमनुई මේ වතාවේ අලුත් බරක් తీන තමයි මේ අප්‍රේල් මාසේ. සාමාන්‍යයෙන් මාසේ අවසානේ කරන්න වෙන වියදම් ටික අපිට අප්‍රේල් මාසේ 10 වෙනිදාට පෙර කරන්න වෙලා තිනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි වැටුප් ගෙනවා, විශ්‍රාම වැටුප් ගෙනවා 10 වෙනිදාට පෙර සමෘද්ධි දීමනාව අත්තිකාරම් ගෙවීම මේ සියල්ලම අපිට එකට එනවා බිලියන රුපියල් බිලියන 140ක් විතර. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මුදල් ප්‍රවාහ, අපේ සුවිශේෂී මුල්‍ය කළමනාකරණය අවශ්‍ය වූ විට
අපේ මුදල් අමාත්‍යාංශයේ තියෙන මේ ගිනුම් බැංකු අයිර අවශ්‍ය පරිදි කළමනාකරණය කරලා මේක ගෙවන්න. හැබැයි එක දෙයක් කියනවා විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපිට උපදෙස් දීලා තියෙනවා බණ්ඩාගාරයට මේ මොනතරම් අශීරු වුණත් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි සාම්ප්‍රදායිකව කරනු ලබන 10 වෙනිදාට පෙර මේ මාසයේ වැටුප විශ්‍රාම වැටුප සමුද්ධි දීමනාව ගෙවීම අනිවාර්යෙන් කරන්න කියලා. ඒ නිසා අපි විශේෂී කළමනාකරණයක් තුල ඒ කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මැතිවරණයට බය වත්මන් පාලකෙන් රට සංවර්ධනය කරා ගෙන යන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ බොරැල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකදී. සමගි ජන බලවේගයේ ජන හමුවක් බොරැල්ල කුප්පියවත්ත ප්‍රදේශයේ පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන්ුයි. අලි කපුටු පොහොට්ටු රාජපක්ෂ ආණ්ඩුව අද මහා කුමන්ත්‍රණයක් දියත් කරලා තිබෙනවා මැතිවරණයේ ක්‍රියාත්මක වීම අත්හිටුවන්. ඒක පැත්තකින් මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා නොදී තවත් පැත්තකින් අධිකරණයේ විනිසුරුවන් විවේචනයට ලක් කරමින් චරිත ඝාතනයට ලක් කරමින් බියවත් දන්නට උත්සාහ දරන මොහොතක මේ රටේ ජනතාව බඩගින්න කුසගින්න දුක්ගින්න වෙනුවෙන් මහපාරට බහිනකොට රාජ්‍ය ම්ලේච්ඡත්වයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ දියත් කරන අවස්ථාව රට පාලනය කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව පිරිස් බලයට බයයි පොදු ජනතාව අතරට යන්නට බයයි ඡන්දයක් කරන්නට බයයි ඒ හැමෝම දන්නවා ඡන්දයක් තිබ්බොත් අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව අන්ත පරාජයකට පත් වෙනවා ඕදලම යනවා ඒකයි මැතිවරණයේ තියන්නට මැතිවරණ කොවිසම දරන හැම උත්සාහයක්ම ව්‍යර්ථ කරන්නට ජනාධිපතිවරයා කටයුතු කරා බලන්න කොයිතරම් නිවටද කොයිතරම් බියගුළුද කොන්ද පණ නැති නායකත්වය මැතිවරණයට මුහුණ දෙන්නට පැකිලෙන නායකත්වය කොහොමද මිත්‍රවරුනි රටක් ගොඩනගන්නේ මෙරටට ලැබුණු IMF ණය මුදල සෝමාලියාවට පාන් දැම්ම හා සමාන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා පවසනවා. ඒ වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. පොඩි මගුල් ගතියක් තියෙන මොකද්ද? ණයක් හම්බ වෙලා. ඩොලර් මිලියන 330ක් හම්බ වෙලා. අපිට තෙල් ගේන්න යන මාසෙකට මිලියන 300ක් විතර. මේ මාස 6කට හම්බ වෙලා මිලියන 330ක්. මන්දක දැන් මේ හම්බෙච්ච ඩොලර් මිලියන් 330න් 220ක් ආපහු දුන්නලු ඉන්දියාවෙන් ගත්තු ණයට ඉලව්වෙන්. දැන් 100යි යතේ තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ අගමැතිකම කරපු ආණ්ඩුවේ අවුරුදු 4ට 12500ක් කරන් තියෙනවා. 12500ක් කරන් හදමු නැති රට හදයිද මිලියන 300 හදන්නේ. ගත්තු ණය කල් දාගෙන ඊට පස්සේ මොකද ගන්නෙ? ණය බේරන ක්‍රමයක් හොයන්න නැතුව තව ණයක් ගන්නවා. ඒකට පොඩි රත්නිය පාරකුත් පත්තු කරගන්න. ඒගොල්ලන් සතුරු යැත්තරම්. ඇයි දන්නවද? ඒගොල්ලෝ ලොකු අරමු දෙකේ පොහොගේ කාලේ අතේ සල්ලි නැතු. දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායමෙන් ඕනේ ආණ්ඩුවේ කණ්ඩායම. අවුරුද්දක් තිස්සේ දැන් ඒගොල්ලන්ට හොරකම් කරන chance එකක් ආවෙ නැහැ. සල්ලි නැහැ. කොමිස් එකක් ගහගන්න බැරි වුණා. වංචාවක් කරගන්න බැරි වුණා. කාර් එකක් ගන්න බැරි වුණා. රට සවාරියක් කියාගන්න බැරි වුණා. වේලි වේලි. දැන් මේ සල්ලි ටික ගෙනකොට පුදුම සතුටක් තියෙනවා. ඉතින් මේක මොකද නම් වෙන්නේ? ওই සල්ලි ටික ගෙනත් දාපු ගමන් නිකන් අර මොකද්ද? සෝමාලියාවට පාන්දම වගේ. මෙහෙම කරද්දි වෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුව හරින්නට රජයට කිසිදු සූදානමක් නැති බව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා. කඩුපැත ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඩිලදහරින් ඉටු කරන ලද සේවාව අගයමින් මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ ඒ ඇගේම් උළෙලක් සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල් රත්නායක එක්වුණා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුවා හරින්නට රජයේ කිසිදු සූදානමක් නැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල් රත්නායක මෙහිදී ප්‍රකාශ කළා. 2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ෂෙවන සේවයක් ලෙස අනුමත කළත් එම කාල සීමාව ඉක්ුත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජිකයන්ට වසර 60ක සේවා කාලයක නිරත වීම සඳහා වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බව පෙන්වා දුන් සාගල රත්නායක එම කටයුතු කිසිවක් වෙනස් වෙ නැති අතර ඉදිරියටද වෙනස් කිරීමට සූදානමක් නැති බව අවධාරණය කළා. හිතේ බයක් තියනවා කියලා මේක විසිරුවල හරි කියලා කරන්න අදහසක් ඇත්තේම නැහැ. ඩිස්බෑන්ඩ් කරන්න මේ රාජ්‍යයට කිසිම අදහසක් ඇත්තේ නැහැ. 2015 කැබිනට් පත්‍රිකාව අනුව ෂයවන සේවයක් හැටියට තමයි ඒ අවස්ථාවේ අනුමැතිය ලැබලා දුන්නේ. නමුත් ඒක ඒ කාල සීමාව ගියාම තමන්ගේ සේවා කාලය 60 දක්වා කටයුතු කරන්න පුළුවන් 55න් එහාට ඉල්ලන්න පුළුවන්. ඒ කිසිවක් වෙනස් වෙලා නැහැ, වෙනස් වෙන්නෙත් නැහැ. මේ සමගින් උදෑසන පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.